කලිස්තුන කියන ඉලක්කම අපි පාවිච්චි කරේ මොකද කියන එක කවුරුත් දන්නවා. ඒ තමයි කන්නංගර මැතිතුමා CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ 1943. මේක ලංකාවේ ඕනම දෙයකට සාමාන්‍යයෙන් අපි අර විප්ලවය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මේ තරම් සමාජයේ වෙනසක් ඇති කරපු වෙන සිදුවීමක් නැති තරම් නෑ ඇත්තටම ගත්තොත්. මොකද මේ කිසිම ඒ කියන්නේ වත්පොහසත්කම නැත්තම් මේ පවුල් උරුමය වගේ කිසිම සාධකයක් සලකන්නේ නැතුව ඒ දරුවා දක්ෂණ ඒ දරුවාට මේ ලංකාවේ ඉහළම අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන ලැබීමේ වරම අන්නංගර මැතිතුමාගේ දේවල් නිසා හම්බුණා. පෞද්ගලිකව මම ගැන කියනවනම් අපි සාමාන්‍ය පවුල් වලින් ආපු අය මම ගම ගම්පහ උඩු ගම්පල අපි සාමාන්‍ය පවුල් වල රජයේ සේවකයින්ගේ ළමයි. ඒක අපේ තාත්තලත් මම හිතන්නේ දාස අධ්‍යාපනයේ දරුවෝ. ඒතොර අපිට අපි මේ සල්ලි ගෙවල අධ්‍යාපනය ලබන ක්‍රමයක් තිබ්බනම් අපිගේ අධ්‍යාපන ආයතන කිසිම හේකට සමානට අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. මම විශිෂ්ට අධ්‍යාපන ආයතන තුනක අධ්‍යාපනය ලැබුවා. ආනන්ද විද්‍යාලය කොළඹ පාසල් කාලේ ඒකත් ගියේ මම එතන අපේ දක්ෂතාවයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත් විභාගයේ තුමා තමයි කන්නංගර මැතිතුමා තමයි හඳුන්වා දුන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඊට පස්සේ ශ්‍රී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ ආයතන තුනම ඉතාමත්ම කීර්තිමත් ආයතන. ඒ වගේම තමයි මෙතන ඉන්න සියලු දෙනාගේම ඉතිහාසය අරන් බැලුවොත් එමතුමාගේ ඇතුළු සියලු දෙනාගේම ඉතිහාසය අපිට සමානයි. අපි ඔක්කොම සාමාන්‍ය පවුල් වලින් ඇවිල්ලා සමාජයේ අම්මාකාරයක අපේ කුසලතාවය නිසා ඔබතුමාලගේ කුසලතාවය නිසා යම් යම් තැන් වලට ඇවිල්ලා තියෙන අය. හැබැයි අපි එක දෙයක් මෙතන පැහැදිලිවම කියන්න ඕනේ. ඒ තමයි සමහරුන්ගේ වැරදි අදහසක් ඇති වෙලා තියෙනවා මේ නික උපාධිධාරීන්ගේ විතරක් උපාධිධාරී සංවිධානයක් කියන වැරදි අදහස ඇති වෙලා තියෙනවා. එහෙම එකක් නෙමෙයි. අපි 43 1943 මේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම කියන එක අරගෙන තියෙන්නේ ඊට වෙනස් අර්ථයකින්. ඒ අර්ථය තමයි ප්‍රථම වතාවට අර කලින් කිව්ව වගේ මේ පෞල් උරුමය හෝ අහඹ වාසනාව කියන දෙක වෙනුවට තමන්ගේ කුසලතාවයෙන් ඉදිරියට යන්න පුළුවන් කියන එක අඳුන්වා දුන්නේ එතුමා. ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන්. හැබැයි ඒක ඊළඟට ඒ අධ්‍යාපනයේ නිසාත් වෙන කරුණු නිසා වෙනස් ශාස්ත්‍ර ගණනාවකට පැතිරලා ගියා. උදාහරණයක් විදිහට ක්‍රීඩා. ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉස්සර ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් මීට අවුරුදු 30-40කට කලින් හිටියේ ඉංග්‍රීසි කතා කරන්න ඉතාම හරියටම නිවැරදි ඉංග්‍රීසිය කතා කරන්න පුළුවන් උච්චාරණය කරන්න පුළුවන් සමහර රාජකීය විද්‍යාලේ සාන්ත තෝමස් විද්‍යාලේ ත්‍රිත්ව විද්‍යාලේ වගේ පාසල් වලින් අධ්‍යාපනය ලැබපු අය. මමගේ පාසල ගත්තොත් ආනන්ද විද්‍යාලේ ඒක ගොඩක් මේ පිටස් පිට කොළඹින් පිට අය හිතන් ඉන්නවා ඒක සුපිරිම පාසලක් කියලා. ඒක එහෙම නෙවෙයි. ඒක ත්‍රිත්ව විද්‍යාලේ හෝ සාන්ත තෝමස් විද්‍යාලේ වගේ ඉස්කෝලයක් නෙමෙයි. ඒක දක්ෂ දරුවෝ ඉන්න ඉස්කෝලයක්. හැබැයි ඒකේ සමාජ පසුබිම ටිකක් මැදපන්තිකයි. පහළයි. පහළයි. ඒතර ඇත්තම ක්‍රිකට් ක්‍රීඩාවේ මොකද උනේ අර්ජුන රන්තුංගල වගේ නායකයෝ ආවා කියන්නේ ඒ මැදට ආවා නායකත්වයේ. ඉංග්‍රීසි හරියට කතා කරන්න බැරි. නමුත් දක්ෂ විදියට ක්‍රිකට් ගහන්න පුළුවන්. කණ්ඩායමකට ක්‍රිකට් කණ්ඩායමේ දොර ඇරුණා. ඊට පස්සේ ඊළඟට පරම්පරාව ගත්තොත් අපි කවුරුත් දන්නවා ඉංග්‍රීසි කතා කරන්න බෑ. හැබැයි ක්‍රිකට් ගහන්න පුළුවන්. මම නව වශයෙන් සඳහන් කරන අපාසයක් දෙන්න ඕ සනත් ජයසූරිය ගත්තොත් ඒ කාලේ ආපු අනිත් අය ගත්තොත් එහෙනම් ලොකු පවුල් වලින් ආපු කවුරුත් නැහැ. ඒ ඔක්කොම ආවේ සාමාන්‍ය පවුල් වලින්. මේ සංජිතේ පුළුදුනා මේ තෝරා ගන්න මුළු සමාජයෙටම දොරටු ඇරපුහම මොකද උනේ? තැන් තැන් වල ඉන්න ගම් වල ඈත ගම් වල දුප්පත් පවුල් වල අවාර ප්‍රසාදිත පවුල් වල ඉන්න දරුවන්ට දක්ෂ නම් ඒගොල්ලෝ ක්‍රිකට් ගහන්න ඒගොල්ලන්ට ක්‍රිකට් කණ්ඩායමේ දොරවල් විවෘත වුණා. ඒකේ ප්‍රතිඵලය බවට පත් උනේ අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම. යුද හමුදාව ගත්තත් එහෙමයි. ඒකේ මේ උපාධිධාරීන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගත්තොත් එතන 1950-60 ගණන් වෙනකන් හිටියේ තර පන්තියක්. එතන ඒ පන්තියේ සුදුසුකම් අනුව තමයි හමුදාවට තෝරගත්තේ. හැබැයි ටික කාලයක් ඇද්දි මොකද උනේ? හමුදාවේ දොරට විවෘත වුණා මධ්‍ය මහාවිද්‍යාල වලින් ආපු නැත්නම් මහාවිද්‍යාල වලින් ආපු දරුවන්ට. අපි යුද්ධ ජයග්‍රහණය කළා. ඒ වගේ හැම ශාස්ත්‍රයකම ව්‍යාපාරික ශාස්ත්‍රය ගත්තා. ඒක උපාධිධාරීන්ද නැද්ද කියන එක නෙමෙයි. නමුත් කුසලතාවයට ඉඩක් හම්බුණා. ඒක තමයි අපි වැදගත් කරලා සලකන්නේ. අනිත් කාරණා මත නෙමෙයි තමන් කුමන හෝ ශාස්ත්‍රයක ඉන්නවනම් ඒක පවුල් උරුමෙන් හෝ වෙන යම් ආකාරයක වංචනික ක්‍රියාවකින් හරි මොකක් හරි දෙයකින් නෙවෙයි තමගේ කුසලතාවය මත ඉස්සරහට එන්න පුළුවන් කියන ඒ අදහස 1943 ඇති වුණා. කන්නංගර මැතිතුමාගේ හඳුන්වා දීමත් එක්ක ඒක ඊට පස්සේ අනිත් ශාස්ත්‍ර වලට පැතිරිලා ගියා. ඒක තමයි අපි වැදගත් කරලා සලකන කරුණ. අතන 1943 මේ කරපු දෙයක නිදාස අධ්‍යාපනයේ හඳුන්වා දීම නිසා අපි
විශාල අපේ රට ඇතුළේ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා අපි සමාජයට දන්නේ නැහැ ගොඩක් වෙලාවට ලංකාව ගැන අපි ලංකාවේ ඉන්න අය විදිහට අපි අසතුටෙන් කතා කරන්නේ ලංකාව හොඳ නැහැ මේ රට වැඩක් නැහැ වගේ අදහස් වල තමයි අපි ගොඩක් වෙලාවට ඉන්නේ නමුත් අපි ගත්තොත් ඇත්ත තත්ත්වය ගත්තොත් අපි ගොඩාක් දේවල් වලින් ඒ කියන්නේ විශේෂයෙන්ම අර සමාජ දර්ශක කියලා කියන ඒවයි අපි ඉන්නේ ගොඩක් ඉහළ අපේ සාක්ෂරතාවයේ 98%යි යවුන සාක්ෂරතාවය යවුනෙන්ගේ සාක්ෂර අවුරුදු 28ට අඩු අයගේ සාක්ෂරතාවය 98%යි ඒ කියන්නේ ඊළඟ પરම්පරාව ඇතුළත අපි ලෝකේ දියුණුම රටක මට්ටමට අධ්‍යාපනය ඒ කියන්නේ අධ්‍යාපනයේ ප්‍රාථමික ඉලක්කය සම්පූර්ණ කරගන්න මේක ලේසි දෙයක් නෙවෙයි නේපාලයේ වගේ රටවල සමාන 140 50 60 වගේ තැන්වල තියෙනවා ඉන්දියාවේ ගත්තොත් 170 තියෙනවා අපි ඇවිල්ලා තියෙන පුදුමාකාර දුරක් 103.4 මට්ටමේ තිබුණ 1900 දී කාන්තා සාක්ෂරතාවය අද 98.99 අද විශ්වවිද්‍යාලවල ගත්තොත් අපේ විශ්වවිද්‍යාලවලට අද ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කාන්තාව තමයි බහුතරයක් අද විශ්වවිද්‍යාලවලට එන්නේ මේක يعني ප්‍රශ්නයක් කියලා කියන්නේ නරකක් නෙවෙයි නමුත් පිරිමි ශිෂ්‍යයන්ට වඩා කාන්තා يعني ශිෂ්‍යාව විශ්වවිද්‍යාලවලට එනවා කාන්තාවන්ට තැන ලැබීම ගත්තොත් එක සැරයක් ලෝක දර්ශක වලින් ගත්තොත් අපි 15 තැනට ආවා අපි වෙන මොන තැන්වලද ඒ වගේ උඩ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි සමාජීය වශයෙන් ගත්තොත් ඒ වගේම මාතෘ මරණ අනුපාතිකය, ලදරු මරණ අනුපාතිකය වගේ දේවල් ගත්තොත් ඒ කියන්නේ වෙන සරල භාෂාවෙන් කියනවා නම් දරු උපතකදී අම්මා කෙනෙක් මැරෙන්න තියෙන අවදානම ලංකාවේ 132යි මට මතක ඇටියට. 132යි. ඒක ඇමරිකාක් සත් ජනපදයේ මෙතන 126යි. කියන්නේ අපි ඉන්නේ ගොඩාක්ම ළඟ. ඒක සංසන්දනයකට කියනවා ඉන්දියාවේ 200 ගන්න. අපි කොතනද ඉන්නේ කියන්නේ. කොහොමද නිදහස් අධ්‍යාපනය මාතෘ මරණ වලට ලදරු මරණ වලට අඩුවීමට බලපාලා තියෙන්නේ. අපේ ඉන්න අම්මලා දැනුවත්. අපේ අම්මලා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ අම්මලව දැනුවත් කරන්න පුළුවන්. අයියලා ඒගොල්ලන්ගේ උගත්කමක් තියෙනවා. ඒගොල්ලන්ට අකුරු කියවන්න පුළුවන්. ඒගොල්ලෝ දේවල් දන්නවා. ඒ අනුව අධ්‍යාපනය විසින් කට්ටියට රස්සාවල් ලබා දීලා විතරක් නෙමෙයි මේ සමාජයේ අති පුදුමාකාර පරිවර්තනයකට ලක් කළා තියෙනවා. අපි හැම ශේත්‍රයකම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි දැකපු කාරණය තමයි අපේ දේශපාලනේ අර සමාජයේ ඇතිවෙච්ච මහා පරිවර්තනය දේශපාලනේ දකින්න නැහැ. අපි හැමතිස්සෙම අපි බලපු ගමන් අපිට පේන දේ තමයි අපේ දේශපාලනඥයෝ නිකන් ගැලපෙන්නේ නැහැ වගේ කියලා අපිට හැමතිස්සෙම හිතෙනවා. ඒ ග්‍රාමීය මට්ටමේ ඉඳන්ම ගත්තොත් ගංගොල ගත්තොත් අපි කවුරුත් දන්නවා මොකද්ද ඇත්ත තත්ත්වය කියන්නේ. ගංගොල ඉන්නවා එක්තරාකාරයක වචනයකින් කියනවනේ අම්මාකාරේ පාදඩ වර්ගයේ දේශපාලනඥයෝ කණ්ඩායම විශේෂයෙන්ම පළාත් පාදන මට්ටම. ඒකට ඒගොල්ලෝ කරන එක්තරා කියන්නේ අමුතු ව්‍යාපාර ටිකක් ඒගොල්ලෝ කරන්නේ. සමහරවිට අපි දන්නෙත් නෑ ඒගොල්ලෝ දැන් අපේ පැතිවලනේ ගොඩාක් පේනවා හොඳටම. අපි දන්නේ නෑ මොකද්ද කරන්නේ ඒගොල්ලන්ගේ ජීවන මාර්ගය මොකද්ද කියනවත් දන්නේ නෑ. සමහරවිට ඒගොල්ලෝ කුඩු විකුණනවා වෙන්න පුළුවන් සමහරවිට වෙන දේවක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්මාකාරයේ පස් වැලි මොනව හරි ජාවාරම් කරනවා වෙන්න පුළුවන් නැත්නම් මෙතුමා කිව්ව වගේ ඉඩම් මොනව හරි කරනවා වෙන්න පුළුවන් මේ වගේ අපි නොදන්න අපිට නොතේරෙන සමායට දන්නවනම් පිළිකුල් සාගත ආකාරයේ දේවල් වලින් සමාජයේ උඩට අවිලා තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මුළු ගමේම මරණාධාර සමිතිය ගෙනියන්නෙත් ඒගොල්ලෝ කාන්තා සමිති කරන්නෙත් ඒගොල්ලෝ මේ පන්සලේ දායක සභාව කරන්නෙත් ඒගොල්ලෝ සියලුම දේවල් මුළු ගමම හසුරවන්නේ අද ඒගොල්ලෝ බවට පත් වෙලා තියෙනවා. ඒතර අපි හැම ඡන්දයකින්ම පස්සේ මාස දෙකක් ගිය ගමන් මොකද වෙන්නේ සමාජ ජාලාවලයි අනිත් තැන්වලයි නැත්නම් කඩේ පිළේ හැමතැනම අපි මිනිස්සු කතා වෙන්න පටන් ගන්නවා පාර්ලිමේන්තුව යට වෙන්න කියනවා පාර්ලිමේන්තුවට ගම් වතුරක් එන්න කියලා කියනවා පාර්ලිමේන්තුව ගිනි ගන්න කියනවා ඒ මිනිස්සුම කියලා අපි අපේ දේශපාලන නායකයන්ට වෛර කරන තැනකට අපි පත් වෙලා තියෙනවා. මේක සරලව ගත්තොත් මේ වෙලා තියෙන කාරණේ තමයි අපිට බැරි වෙලා තියෙනවා අපිට ගැළපෙන දේශපාලනඥයෝ ටිකක් බිහි කරගන්න. ඒක පැත්තෙන් අනිත් පැත්තෙන් ප්‍රතිපත්ති මේ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට හැමතිස්සෙම හිතෙනවා අපේ රටේ නිසි ප්‍රතිපත්තියක් නැහැ ගොඩක් දේවල් සම්බන්ධයෙන් කියලා. ඒ කියන්නේ ආර්ථික කාරණා ගත්තොත්, දේශපාලන දේවල් ගත්තොත්, හැම දෙයකම ගත්තොත්, පාසල් ගත්තොත්, උදාහරණයක් පාසල් පිළිබඳ ප්‍රශ්නයක් ගත්තොත් මම දන්නේ මේ පැත්තේ තියෙන හරියටම තත්ත්වය මොකද කියලා. නමුත් අපේ පැතිවල ගත්තොත් එහෙම ඒක මාරාන්තික තරගයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක සරල කතන්දරේ මේකයි. 1960 ගණන් වලින් පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ එකම එක අලුත් පාසලයි බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පාසල් බිහි කරන්නේ නැහැ. අපි ප්‍රතිපත්තිමය පැත්තෙන් ගත්තොත් අපේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි
කොළඹ රාජකීය කොළඹ තියෙන මහජන බැංකුව හෝ ලංකා බැංකු ශාඛාවක් එක සංසන්දනය කරලා බැලුවොත් කොහරි ඈත ගමක තියෙන මහජන බැංකුව හෝ ලංකා බැංකු ශාඛාවක් ඒ ශාඛා දෙකම එක වගේ. ඒ කියන්නේ කොළඹ නගරේ නැත්තම් අනුරාධපුර නගරේ තියෙන මහජන බැංකු ශාඛාවයි අනුරාධපුරයේ ගමේම තියෙන කොහෙර තැනක ඈතකම තියෙන මහජන බැංකු ශාඛාවක ගත්තොත් සාපේක්ෂව සමානයි. එකම පාසුකම් තියෙන එකම පරිගණක තියෙන එකම විදියට හදලා තියෙන එක වගේ. එතන පාසල් ගත්තොත් කොළඹම ගත්තොත් අනුරාධපුරේම ගත්තොත් එක පාසලක් ගොඩාක් පාසුකම් සහිතව හදලා තියෙනවා. අනිත් එකට එහෙම පාසුකම් දෙලා නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනය පිළිබඳ අපිට බැරි වෙලා තියෙනවා ප්‍රතිපත්තියක් ගොඩනගා ගන්න. එහෙනම් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකය ගත්තොත් එහෙම එමතුවා විස්තර කරයි. ආර්ථිකය ගත්තොත් එහෙම අපි ඉන්නේ ආර්ථිකයේ ඉතාමත්ම ඒ කියන්නේ අපි ආර්ථික දියුණුවක් ලබලා නැහැ කියන එක නෙමෙයි. නමුත් අපිට තියෙන අවස්ථාව අපි ප්‍රයෝජනට අරගෙන නැහැ. දැන් මේකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකද්ද? මේ රටේ ඉන්න විශේෂම තරුණ පරම්පරාව අද එකම දෙයයි කල්පනා කරන්නේ. ඒ තමයි මේ රටින් පැනලා යන්නේ කොහොමද? මේ රටින් එළියට යන්නේ කොහොමද කියන එක තමයි අද කල්පනා කරන තැනට අවිලා තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම සංක්‍රමණය වෙන රටවල් එකක් ලංකාව. ऑस्ट्रेलियाव ගත්තොත් කැනඩාව ගත්තොත් ඇමරිකාව ගත්තොත් යුරෝපීය රටවල් ගණනාවක් ගත්තොත් ලංකාවේ ජනගහනට සාපේක්ෂව ලංකාවෙන් පිටරටවල් වලට ගිහින් තියෙන ගාණ ඉතාමත්ම වැඩි. ලංකාවේ මිලියන කීපයක් ගිහින් තියෙනවා මිලියන 2 3 හැමතිස්සෙම පිටරටවල් ජීවත් වෙනවා. ඒ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ තරුණ අපේ දරුවෝ හිතනවා මේ රටේ ජීවත් විය යුතු නැහැ කියලා. ඒකට මේ සමාජය පත් වෙලා තියෙනවා. මේකට කාරණා කීපයක් හේතුලා තියෙනවා. එකක් මම කලින් කිව්වා වගේ අපේ රටේ අපේ රටේ සමෘද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන නැහැ. අනිත් පැත්තට අපේ රට සාධාරණයි කියලා අපේ රටේ ඉන්න මිනිස්සුන්ට කල්පනා වෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඒතකොට අපේ දරුවෝ මොකද හැමදාම හිතන්නේ? මේ රටෙන් ඉක්මනට යන්න ඕන කියන එක තමයි අපේ දරුවෝ කල්පනා කරන තත්ත්වයට පත් වෙලා තියෙන අද වෙනකොට. ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මේ රට වෙනස් කරගන්න නැත්නම් අපි මේකෙන් ඉවත් වෙන්න ඒක තමයි අපේ අරමුණ 43 සේනාංකයේ ගොඩනැගීම. මේ 43 සේනාංකයේ ගත්තොත් අපි මම කලින් කිව්වා වගේ මෙතෙන්ට අපි ආපු අවස්ථාවක් තියෙනවා. මේ ගැන අපි හිතපු තැනක් තියෙනවා. ඒ තමයි මීට 1950 ගණන් 60 ගණන් වල ගත්තොත් හැම ශාස්ත්‍රයකම මම කලින් කිව්වා වගේ ආධිපත්‍ය දරාගෙන හිටි එක්තරා පෙළන්තියක්. මේ පෙළන්තියේ නැස්තාවශේෂ අද සමහර කණ්ඩායම් වල අපි දකිනවා තියෙනවා. ඒ කියන්නේ සමහරට මම ඉංග්‍රීසි කතා කරන එක ගැන කියන්නේ ඒක නිකන් ද්වේෂයකින් නෙමෙයි. ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් සමහරට මේ සමාජයේ දන්නේ නැති අපේ ගම අඳුරන්නේ නැති අපේ සමාජය අඳුරන්නේ නැති මේ සමාජයෙන් වියෝවෙච්ච කණ්ඩායම් අපේ රට ගැන තීරණ ගන්නවා. ඒගොල්ලන් මේ රට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තරුණයා කියන්නේ කවුද කියන එක දන්නේත් නැහැ. ගම කියන්නේ මොකද්ද කියන එක දන්නේත් නැහැ. ලංකාවේ සංස්කෘතිය මොකද්ද කියන එක දන්නේත් නැහැ. ඒගොල්ලෝ එක පැත්තකින් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ඉස්සර 1950 ගණන් 60 ගණන් නැත්තම් 70 ගණන් වලට කලින් ඒගොල්ලෝ තමයි මේ රටේ දේශපාලන ආධිපත්‍ය දැරුවේ. පස්සේ මොකද වුනේ? ඒගොල්ලන්ගේ දේශපාලන ආධිපත්‍ය ගිලිහුණා. අනිත් ශාස්ත්‍රවල වගේම ක්‍රීඩාවල වගේම ව්‍යාපාරික ශාස්ත්‍රය වගේම මේගොල්ලන්ගේ ආධිපත්‍ය ගිලිහුණා. හැබැයි ගිලිහුණාම අනිත් ශාස්ත්‍රවල ඒ තැන් අත්පත් කරගත්තේ කුසලතාවයක් සහිත කණ්ඩායමක්. මම කලින් කිව්වා වගේ ක්‍රිකට් කණ්ඩායම් වල නම් අර්ජුන් රන්තුංගල වගේ අය, සනත් ජයසූරියල වගේ අය, හමුදාවේ සරත් පොන්සේක මැතිතුමාල වගේ අය, ඒ වගේ ඒ කියන්නේ කුසලතාවයේ සහිත කණ්ඩායම් තමයි ඒ තැන් අත්පත් කරගත්තේ. ඒවයින් විශාල ජයග්‍රහණ අත්පත් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. නමුත් දේශපාලනයේදී සිද්ධ වෙලා තියෙන්නේ මේ පෙළන්තියක් නැත්තම් මේ බමුණු කුලයක් වගේ හිටපු කණ්ඩායමේ දේශපාලන බලයේ ගිලියෙද්දි ඒක අත්පත් කරගත්ත ඊටත් වඩා නරක කණ්ඩායම. ඒ තමයි ගත්තොත් මේ පාදල කියලා අපි කියන පන්තිය. මම සරණ කාරණාගේ සරණ උදාහරණයක් කියන්න. අපි මීට අවුරුදු කීපයකට කලින් මම මීට අවුරුදු 10කට කලින් තරුණ ක්‍රමයේ කෙළවරේ ඉන්න කාලේ අපිට හම්බුණා, මට යන්න හම්බුණා ඔය තරුණ සමුළුවකට දකුණු අප්‍රිකාවේ. ඒ තරුණ සමුළුවට ගියාම ඒක ගියේ සම්පූර්ණ ගුවන් යානයක්ම, ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජ්‍යපාලන කාලේ තිබුණේ, සම්පූර්ණ ගුවන් යානයක්ම මේ අර චාටර් කරගෙන ගියේ, කුලියට අරගෙන ගියේ. ලංකාවේ තියෙන සියලුම දේශපාලන පක්ෂ වලට කණ්ඩායම් වලට අවස්ථාවක් ලැබුණා. කණ්ඩායම් වල 2-3 දෙනා, 4-5 දෙනාට අවස්ථාව ලැබුණා ඒ ගමන යන්න. විශේෂම ආණ්ඩු පක්ෂය බලය හොබවන පක්ෂය නිසා ඒගොල්ලන්ගේ සාමාන්‍ය 150ක් විතර මේ ගමනට සහභාගී වුණා. විශේෂයෙන්ම
ප්‍රාදේශීය සභා පළාත් සභා දේශපාලනඥයෝ දේශපාලනඥයේ ලේකම්වරු වැනි කණ්ඩායම් මේ ගමනට සහභාගී වුණා. සහභාගී වුණාම මොකද වුනේ? සිදුවීම් ගණනාවක් වුණා අපේ ගිය කණ්ඩායමේ. ඒ යන්න පටන් ගත්ත වෙලාවම මේ එකම පක්ෂයේ දෙන්නේ අතර ගැටුමක් පටන් ගත්තා. ඒ කණ්ඩායම් දෙකක් අතර. මේ ගැටුම කොච්චර දුර දිග ගියාද කියනවනම් ආපහු එන ගමනේදී. ඒ කියන්නේ හෙදිත් ඒගොල්ලෝ ගහගත්තා දකුණු අප්‍රිකාවේදී. එන ගමනේදී ගුවන් යානයේදී ගහගත්තා. ඊට පස්සේ මේ අර ස්ටුවඩ් අර ඉන්න පිරිමි අර මොකද සංග්‍රහ කරන අයගේ ඉන්න පිරිමි එක්කෙනා ඉන්නවා. දැන් ඔක්කොම කාන්තාව ටික දිව්වා. මේ ප්ලේන් එක අඩි 35000ක් උඩ දැන්. උඩ මුළු මුළු කණ්ඩායමම සීට් උඩ නැගගෙන ගහ ගන්නවා ප්ලේන් එක. ඊට පස්සේ අර එක්කෙනා ඇවිල්ලා කිව්වා මේක කඩා වැටේ. මේ මේක ප්ලේන් එක ගහ ගන්නවා කියලා හිතාගෙන එහෙම කිව්වා යා. ප්ලේන් එක හදලා තියෙන්නේ මේ ගහ ගන්නවා කියලා හිතාගෙන නෙවෙයි. ඔක්කොම එක පොදියට එක පැත්තක ඉන්නවා කියලා හිතාගෙන නෙවෙයි. එහෙනම් මේ ප්ලේන් එක දැන් කඩා වැටෙන්න පුළුවන් මේක අර බැලන්ස් ද කොහෙද මොකක් හරි වෙලා කඩා වැටෙන්න පුළුවන්. එහිඳ අනේ අපි ඔක්කොම මැරෙනවා එහිඳ ඉඳ ගන්න කියලා ඊපස්සේ මිනිස්සයා කිව්වා මේ තමයි ලංකාවේ දේශපාලනය. අනිත් ඒ එයා හොඳයි කියලා හිතන අයට කිව්වා මේ තමයි ලංකාවේ දේශපාලනය. තව එක ඒ කණ්ඩායමේ තව ගොඩාක් කතා තියෙනවා. මට පොතක් කියන්න ඕන තරම් කතා තියෙනවා. තව එකක් තමයි ඒ ප්‍රිටෝරියා නගරයේ තියෙන හොඳ සත්වෝද්‍යානය. ඒ සත්වෝද්‍යානයේ කියන්නේ ලංකාවේ සත්වත්ව වගේ නෙමෙයි ගොඩක් ඉඩ තියෙනවා. අපේ සත්වත්ව හිරගයක් කියලා හිතනවා. එහෙ සත්වත්ව දැක්කම ඒ ගොඩක් අක්කරේ විතර ඉඩ තියෙනවා. සමහර සත්තුන්ට තියෙන කූඩු ගොඩක් ලොකුයි. ඒකේ ඊට වඩා ටිකක් කුඩා කූඩුවක කොටියෙක් වගේ දිවියෙක් වගේ එකෙක් හිටියා. ඌ නිදාගෙන හිටිය දවල් කාලා නිදාගෙන ඌ සනීපට වෙලා හිටියා. අපිත් එක්ක ගියේ පළාත් සභාව ඌ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. අපිත් එක්ක ගියේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරේ කොටියට සිංහලෙන් කිව්වා නැගිටපන් කියලා. අපිට බලන්න ඕනේ කියලා. කොටියා එක ගණන් ගන්න නැතුව කොටියා ආක බලාගෙන ඉඳි නිදාගෙන හිටියා. මම මොකද කරේ ගලක් අරගෙන කොටියට ගෙව්වා. කොටියාක පාට කෑ ගහ ඒ කියන්නේ කොටියේ ඒ කොටියා කවදාවත් ජීවිතේට ඒ කොටියට කවුරුත් ගලකින් ගහලා තිබුණේ නැහැ. එහෙම දෙයක් ඒ සතාට වෙලා තිබුණේ නැහැ. අද එතුමා පළාත් මං එතුමාව එන නරකක් කියලා නෙමෙයි. එතුමා ඒ කාලේ පළාත් සභා මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේ. මේ තමයි ලංකාවේ දේශපාලනය. කොටිම කියනවා නම් සමහර පැති වලට යන්න තහනම් කරා ලංකාවේ ඒ රැස්වි. ඒ මොකද තරුණයෝ ඉන්නේ. තරුණකමේ තියෙන ඕනේ යම් ශිෂ්ටත්වයක් තියෙනවා. තරුණවිය අපි තරුණවිය ඉන්න ඉඳි අපිව පාලනය වෙන්නේ ශිෂ්ටත්වයෙන්. ඒ ශිෂ්ටත්වය නැති වුණාම අනිත් රටවල් වල අය එන්නේ ඒගොල්ලෝ සින්දු කියනවා විනෝද වෙනවා නමුත් ශිෂ්ටත්වයේ සීමාව තියාගෙන. ඒ සීමාව උල්ලංඝනය කරනවා කියලා තේරුණාම අපි අපේ යට යන්න එපා කියලා සමහර පැති තහනම් කරලා පවතිනවා. මේක තමයි ඇත්ත. මේ තමයි ලංකාවේ දේශපාලනඥයෝ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ දේශපාලනඥයින්ගෙන් මේ රට ගලව ගැනීමක් කරන්න පුළුවන් කියලා අපි ඉන්නේ විශාල මිත්‍යාවක. 1956 වෙද්දි ලංකාවේ තිබුණ එක ප්‍රශ්නයක්. අපි කුමන දේශපාලන පක්ෂයක හිටියත් ඒ තමයි ඒ වෙලාවේ 1948 සුද්දංගෙන් අපේ රට අපිට අත්පත් වුණාට අපේ ජනතාවට යම් ආකාරයක කුකුසක් ඇති වුණා, ප්‍රශ්නයක් ඇති වුණා. අපේ මිනිස්සු නෙමෙයි මේ කියලා. මේ අපේ මිනිස්සු නෙමෙයි. මේගොල්ලෝ කළුයි තමයි. සිංහල නම් තියෙනවා සමහර වෙලාවට. සිංහල වාසගම් තියෙනවා. හැබැයි මේ මිනිස්සු සුද්ධෝ වගේ. ඒත් අපි කෝ කළු සුද්ධෝ කියලා. මේ මිනිස්සුන්ට මේ රට තේරෙන්නේ නැහැ කියලා. බුද්ධ ආගම ගැන තේරෙන්නේ නැහැ. සිංහල ගැන ඇල්මක් නැහැ කියලා අපේ සීයලා හෝ තාත්තලා හෝ ඒගොල්ලන්ට තේරුණා එහෙම දෙයක්. ඒකේ ප්‍රතිඵලය තමයි 1956 අපි කියන අර විප්ලවය කියලා කියන්නේ. 1956 අපි මෙතන දේශපාලන වශයෙන් කුමන කඳවුරකට අයිති වුණා? ඒකෙන් විශාල සේවයක් මේ රට සිද්ධ වුණා. ඒක පිළිගන්නවා. එතකොට ඒ පරිවර්තනය සිද්ධ වුණා. අද තව පරිවර්තනයක් මේ රටට අවශ්‍යයි. අර 1956 සිද්ධ වෙච්ච පරිවර්තනය වගේ පරිවර්තනයක් ඕනේ. අද අපි හැම ගමකම ඉන්න හැම මිනිස්සෙක්ටම හිතෙනවා. ඒ වගේම ලංකාවේ පාර්ලිමේන්තුව දැක්කම අපි හැමෝටම හිතෙනවා මේ දේශපාලනඥ අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඇයි ගැලපෙන්නේ නැත්තේ? සිස්ත නැහැ. පළවෙනි කාරණේ ඒකයි. මේ මිනිස්සු සිස්ත සම්පන්න නැහැ. පාර්ලිමේන්තුව පෙන්වන්න බෑ අපේ දරුවෙක්ට. පාර්ලිමේන්තුවේ සභාවාරයකට ගෞරවණීයම තැන විය යුතු තැන. මිනිස්සුන්ගේ අවශ්‍ය අවම සිස්තත්වය නැහැ. අර ගුවන් යානේ ගහ ගන්න කණ්ඩායම තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒගොල්ලෝ ගහ ගන්න. ඒගොල්ලෝ කුණුහරුප කියනවා. ඒගොල්ලන්ගේ සංවාදවල හරයක් නැහැ. ඒතකොට ඒක ගැළපෙන්නේ නැහැ. අසිස්තයි. අශික්ෂිතයි.
ඒක ගම දක්වාම පැතිරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ වංචනිකයි දූෂිතයි. මේගොල්ලෝ අපි කවුරුත් දන්නෝ. ඒගොල්ලන්ගේ රැකියාවල් වලින් හරි ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලින් හරි සාධාරණ හොයන්න පුළුවන් සල්ලියක් නෙමෙයි ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ හොම්බ කරලා තියෙන කියලා. අපි දන්නෝ. අපි කවුරු හරි මිනිහෙක්ව අපේ ගමක හොරෙක් කියලා දන්නව නම් අපි මේ මිනිස්සයා සම්බන්ධ මේ මිනිස්සෙත් එක්ක අපි සම්බන්ධ වෙන්නේවත් නැහැ සමහර විට. හැබැයි අපි කවුරුත් දන්නවා දේශපාලනඥයන්ගේ අති බහුතරයක් දූෂිතයි කියලා. එහෙම තියෙද්දි අපි ඒගොල්ලන්ගේ අපේ නායක විදිහට අපි ඒගොල්ල අපිට ඒගොල්ලන්ව පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතනයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තුන්වෙනුව මේගොල්ලන්ට නැහැ නවීනත්වයේ පිළිබඳ දැනුමක් නැහැ. ලෝකේ මොනවද වෙන්නේ කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ සමහර කියන කතා සමහර කියන කතා ලෝකෙට පරිවර්තනය කරලා දැම්මොත් අපි සිංහලෙන් කියන මෙහි කියන දේවල් ලෝකෙ මිනිස්සු hina වෙනවා. අපි මේ මේ රටේ මේ සමහර කියන දේවල් ලෝකෙ රටවල් දෙකයි ඔබතුමාලගේ අදහස මොනවා මම දන්නේ නැහැ. නමුත් ලෝකෙ රටවල් දෙකයි ආණ්ඩු විසින් මිත්‍යා බේතක් කොවිඩ් වලට හොඳයි කියලා කිව්වේ. ලෝකෙ රටවල් දෙකයි මැඩගස්කර් සහ ලංකාව. මේක මුල් ලෝකෙම දැනගත්තා. මේ විතරනේ මේ හැම දෙයකින්ම ගත්තොත් මේගොල්ලන්ගේ නවීනත්වය පිළිබඳ අවබෝධයක් නැහැ. සමාජ පරිවර්තනයක් ඕනේ. 1956 ඒ හිටපු පෙලන්තිය මේ රට දැනගෙන හිටියේ නැහැ. මේ සංස්කෘතිය අවබෝධයක් තිබුණේ නැහැ. අද ඉන්න පෙලන්තිය ගම දන්නවා. හැබැයි ඒගොල්ලෝ ලෝකෙ දන්නේ නැහැ. ඒගොල්ලන්ට යමක් පිළිබඳ තර්ක කරලා අවබෝධයක් ඇති කරගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි මේ තෝරාගෙන තියෙන කණ්ඩායම මේ කුසලතා පරපුර කියන්නේ නිදාස අධ්‍යාපනයෙන් පිබිදිච්ච පරපුර ගත්තොත් ඒගොල්ලෝ එකතකින් මේ සමාජය මත හරියට මුල් ඇදගත්තු කණ්ඩායම මේ ගමේ ඉන්න මිනිස්සු අපිත් එක්ක ඉන්න මිනිස්සු අනිත් පැත්තට ඒගොල්ලෝ මේ නවීනත්වය දැකලා තියෙනවා ලෝකය දැකලා තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ මම අර කලින් කිව්වා වගේ සම්පූර්ණ උපාධි සාහිතික ටික පේලියට තියෙන්න ඕනේ නැහැ කාගෙවත්. එහෙම ඕනේ නැහැ. නමුත් දේවල් පිළිබඳ තර්කයකින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නවීනත්වය පිළිබඳ අදහසක් තියෙනවා. ඒ වගේම ශිෂ්ට සම්පන්න භාවය තියෙනවා. අශික්ෂිත වෙන්න බෑ. ඒ වගේම වංචාවට දූෂණයට යන්නේ නැතුව මේ රට පිළිබඳ දේශප්‍රේමීත්වයක් තියෙන්න ඕනේ, ආදරයක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රාර්ථනා කරන අපි බලන දේවල් ටික. ඒ වගේම අපි මේකත් එක්කම සලකල් බලන තව කාරණයක් තියෙනවා. ඒ තමයි අපි සමාන්තරව කල්පනා කරලා තියෙනවා අපේ සංවාදයක් අවශ්‍යයි. ඒකට අපි දාලා තියෙන යෙදුම් දෙක තමයි එකක් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කියන එක, අනිත් එක තමයි යුක්තිසහගත රටක් කියන එක. අපි හැම පැත්තකින්ම ඒ පිළිබඳව කල්පනා කිරීම තමයි අපේ අරමුණ විදිහට අපි අරගෙන තියෙන්නේ. අපි මේ රට මේට වඩා ඉස්සරහට යන්න ඕනේ කියන අදහස තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තට හැමෝටම සාධාරණයක් තියෙනවා. නීති ක්‍රියාත්මක වීමේදී සාධාරණත්වයක් තියෙන්න ඕනේ. අවස්ථා බෙදා දීමේදී, රැකියා බෙදා දීමේදී මොකක් හරි දෙයකින් සාධාරණත්වයක් තියෙන්න ඕනේ. හැම එක මිනිහට එක නීතියක්, එක තව මිනිහට තව නීතියක් විදිහට, නැත්නම් එක මනුස්සයෙක්ට වැඩි වාර ප්‍රසාදයේ තව මනුස්සයෙක්ට ඒක නැති වෙන විදිහේ තත්ත්වයක් තියෙන්න බෑ. සමානකමක් තියෙනවා. ඒ දෙකේ එකතුවට තමයි අපි ඉන්න හිතන රටක් කියලා කියන්නේ. අපේ මිනිස්සු මේ රටෙන් යන්නේ මේ රට ආදරේ නැති නිසා නෙවෙයි. මේ රටේ ඒ දරුව බලාපොරොත්තු වෙන දේ අපිට දෙන්න බැරි වෙලා තියෙන නිසා. ඒක දෙන්න මේ ඉන්න પરම්පරාවට බෑ. ඒක තමයි අපි පැහැදිලිවම කියන කාරණේ. ඒ නිසා අපි ඔබතුමාලට අපි ආරාධනා කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ අපි අලුතෙන් හදලා තියෙන මේ වැඩපිළිවෙල 43 සේනාංගය කියන වැඩපිළිවෙලට එකතු වෙන්න කියන එක. අපි එකතු වෙලා මේ ගමන යන. මේක අපි මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මේ ගම්වල අද ගම්වල ඉඳන් රට ඉහළම දක්වා ඉන්න මේ පාදල සමාජ බලවේගය එක්ක අපිට සල්ලි වලින් හැප්පෙන්න බෑ. එහෙම සල්ලි වලින් හැප්පෙන්න ගියොත් අපි කරන්න තියෙන එකම දෙයයි තියෙන්නේ අපොසරයක් මහා බැංකුව මංකොල්ල ගන්න වෙනවා. ඒක තමයි අපිට එහෙම හිතපු දේ තමයි ඒ උනේ. ඇත්තටම ගත්තොත් අපි මේක විවෘතව කතා කරමු. මහා බැංකුව මංකොල්ලේ නැත්නම් බැඳුම් කර වංචාව පිළිබඳ කණින් කොණින් නැත්නම් යටින් ගිය කතාව මොකද්ද? ඡන්දය කරන්න, මැතිවරණ කරන්න සල්ලි හොයන්න ඕන කියන එකයි. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ අපි මේ සල්ලි කොයි විදියෙන් හරි වංචාවෙන් දූෂණයෙන් සල්ලි හම්බ කරලා තියෙන ඉහළ ඉඳන් පල්ලෙහාට ගම්මට්ටම දක්වා ඉන්න කණ්ඩායමත් එක්ක මුදල් වලින් ගැටෙන්න යනවනම්, මුදල් වලින් හැප්පෙන්න යනවනම්, ඒ කියන්නේ අපිට කරන්න තියෙන දේ තමයි ඒ කරලා තියෙන්නේ. ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි මේ ගම් වල පහළ මට්ටම දක්වාම අපි අදහසකින් හැප්පෙන්න ඕනේ. ඒ කියන්නේ ගමේ අද ඉන්නවනේ එම් ආකාරයක
කළු සල්ලි මත යැපෙන ප්‍රාදේශීය දේශපාලකේ අපිට පුළුවන් වෙන්න ඕන කවදාරි මැතිවරණයකදී එයාට ඊට වඩා වෙනස් විදියකට හැපෙන අදහස් වලින් එන්න යම්මා ගෞරවාන්විත මිනිස්සෙක් දාලා එයාව ජයග්‍රහණය කරගැනීමේ හැකියාව අපිට තියෙනවා 1956 එක මම එක වැඩි කියනවා නෙමෙයි නමුත් 1956 තත්වෙම ගත්තොත් 1956 සිද්ධ වුණේ ගම්වල හිටිය සාම්ප්‍රදායික ප්‍රබුදුන් ඒගොල්ලන්ට ඉඩකඩම් තිබුණා ගොඩාක් ධනවත් ඒගොල්ලන්ම පරාජය කරේ අන්තිමට බලපුවාම ගමේ ඉන්න ගුරුතුමා විදුහල්පතිවරයා එහෙම නැත්නම් වෙද මහත්තයා ඒ වගේ අය ඒගොල්ලන්ගේ තිබිච්ච දේ තමයි ඒගොල්ලෝ සමාජ බලවේගයක් විදිහට ඉස්සරහට ගිහිල්ලා මේක මේගොල්ලන්ව පරාජය කිරීමේ හැකියාව ඒ ශක්තිය ඒගොල්ලන්ට හම්බ වුණා අපිත් කල්පනා කරන්න ඕන දේ තමයි අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අර බලවේගේ පරාජය කරන්න අපේ අදහස් මත නැත්නම් අපේ ක්‍රියාකාරීත්වය මත පරාජය කරන්න හැකියාව තියෙන්න ඕනේ එතකොට මේ අද තියෙන தত্ত্বය කවුරුත් දන්නවා ඒ අනුව අපි ඔබතුමාලා සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අලුත් බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා අපි කලින් කිව්වා වගේ මේකේ අපි නායකයෝ ගණ්ඩායමක් හදලා නෙමෙයි තියෙන්නේ අපි නායකයෝ හොයාගෙන යන ගමනක් තියෙන්නේ අපි සම්බන්ධීකාරකවරු විදියට කටයුතු කරන්නේ ඒ සියලුම දෙනාට මේ ඉදිරිපත් වෙන වේදිකාවක් ගොඩනගෙන එක තමයි අපි කරන්නේ මේ තියෙන දැන්ට තියෙන දේශපාලනයේ වෙනුවට වෙන දේශපාලනයක් ගේන එකයි අපි කරන්නේ අපි ඒකට කරුණු දෙකක් කරනවා එකක් තමයි ඉන්න ඉතර රටක් පිළිබඳ සංවාදයක් හදනවා ඒ සංවාදයට සියලු දෙනාම සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා වෘත්තිකයෝ විදියට ඉඳන් ඒ වගේම පහළ ග්‍රාමීය නායකයෝ දක්වා සියලු දෙනාටම සියලු ප්‍රශ්න අරගෙන සම්බන්ධ වෙන්න කියලා අපි එක පැත්තකින් කියනවා අනිත් පැත්තෙන් අපි කියනවා 43 සේනාංකයේ විදියට සම්බන්ධ වෙන්න අපි දේශපාලන බලයක් සමාජ බලයක් ගොඩනගලා මේ තියෙන අද ගොඩනැගිලා තියෙන පාදට දේශපාලන සංස්කෘතිය පරාජය කරලා ඉන්න හිතන රට මේ රටේ හැමෝටම සාධාරණ අයිතිවාසිකම් තියෙන හැමෝටම ආර්ථික ඉඩ ප්‍රස්ථා තියෙන යහපත් රටක් ගොඩනැගීම සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.